අර්බුදයට සම්පූර්ණ වග කියන්න ඕන කතානායකතුමා. මේ උසාවියන්නේ නැහැ කතානායකතුමාගේ මේ අර්බුදයට මුලපිරුවේ නැත්තා. රනිල් වික්‍රමසිංහ මැතිතුමා සදහන් කළා තියෙනවා ශාපෙන් රට බේරගන්න පුළුල් සන්ධානයකින් තරම් කරනවා කියලා. ඒ කියන්නේ එතුමා මැතිවරණයට සූදානම් වෙලා තියෙනවා. මම කනගාටු වෙනවා එතුමා නොදැනුවත්ව උසාවි කණ්ඩායමක් ගියපු එක ගැන. පහුගිය මාසයේ ඇතුළත ලංකාවේ අපි කරපු සමීක්ෂණයකින් 94%ක් මැතිවරණයක් ඉල්ලනවා. ඒ මැතිවරණය ජනාධිපතිතුමා ඒ අනුව ලබලා දීලා තියෙනවා. මේ වන විට ප්‍රතිපත්ති ප්‍රකාශනය සකස් කරන්න කමිටුවක් පත් කළා තියෙනවා. ආර්ථිකයේ කඩම් වැටීම තුළ ආර්ථිකය ශක්තිමත් කරන වැඩපිළිවෙලක් මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තුළ තියෙනව පමණක් නෙවෙයි. පොර සානාධාර ක්‍රමයක් මේ රටේ නිර්මාණය කරන්න ඕන. වාහන බලපත්‍රය නැවත රජයේ සේවකයාට ලබා දීමට අවශ්‍ය පියවර ගන්න වැඩ කටයුතු කරගෙන යනවා. සමුදින දාරණගේ පත්වීම් බිබිය නිකුත් කරන්න අවශ්‍ය කටයුතු කරනවා. ඒ වගේම අපෙන් උණු වැරදි ටික නිවැරදි කරගෙන හොඳ පාලනයක් මිනිස්සු බලාපොරොත්තු වෙන පාලනයක් මේ මැතිවරණයත් එක්ක අපි ලබා දෙන්න ජනතාවට සූදානම් වෙලා තියෙනවා. අද අපි ඉල්ලන්නේ 3-2 බලයක් අපිට දෙන්න කියලා. මම අද සමනලියන් ගැන කතා කරන්න බලාපොරොත්තු වෙමි. මෙතුමිය තමයි හිරගෙදර ඉන්න හිරකරුවන්ගේ උෂණ කෝෂ ගැන කතා කරන්නේ. අපි කියන්න දෙයක් නැහැ. එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ තරුණ මන්ත්‍රීවරු ඒ සමනලිය පිළිබඳව දන්නෝ හිරුනිකා සහෝදරියට අපි කියනවා ජනාධිපතිතුමාව විවේචනය කරන්න ලෑස්ති වෙන්න එපා. තමන්ගේ කුණු ටික එළියට එනවා. එළියට ආවොත් ජනතාව කොළඹ දිස්ත්‍රික්කෙන් ඇයට හොඳ තීන්දුවක් ලබා දෙයි කියලා විශ්වාස කරනවා. කතාවක් තියෙනවා බල්ලා පනා දිනකොට මැක්කෝ දඟලන්න පටන් අරගෙන තියෙනවා. රාජිත සේනාරත්නට පුළුවන් නම් කළුතර දිස්ත්‍රික්කෙන් තරඟ කරලා ජයග්‍රහණය කරන්න කියන අභියෝගය කරනවා. 72 විවස්ථාව හැදුවේ අවුරුදු 2ක් මාන්සි වෙලා. ජයම්පති වික්‍රමරත්න මහත්තයා එක රැයින් මේ විවස්ථාවේ දේවල් වෙනස් කරා. අවසානයේ රැය 7 කරපු සංශෝධනයේදී ජනාධිපතිවරයාට මේක විසිරවන්න හැ පුළුවන් කියන කෑල්ල අයින් කළා නෑ. ඒතර ඒක තමයි අද උසාවියේ තර්ක වෙන්නේ. ඊයේ මේ උසාවියේ සිද්ධිය තිබෙන අවස්ථාවේදී විදේශයේ මේ තානාපතිවරු කීප දෙනෙක් ඒක ඇතුළේ ඉඳගෙන ඉන්න. කමක් නැත්ද ඒ වගේ එක? කමක් නැත්තේ නෑ. මේක සදාචාර සම්පන්නද කියන එක තමයි ඒගොල්ලන් අහන්න තියෙන්නේ. මොකද මේ රටේ පළාත් පාලන මැතිවරණ කල් දානකොට වචනයක්ක් කතා කරේ නැහැ. රනිල් වික්‍රමසිංහ මහත්තයා සාවියෙන් හරි ආපහු වාඩි කරන්න පුළුවන්ද කියලා බලන්න. ඊයේ කතා කරනවා ජම්පික රණවක සහ රාජිත සේනාරත්න. ඔවුන් ගමන් කරන නායකත්ව මණ්ඩලයක් කරා කියලා. නායකත්ව මණ්ඩලය කියන්නේ නායකත්වයට රින් ගන්න කෙටි මාර්ගයක් හදාගෙන යන්න. ඒ නිසා ඒ ගැටුම නවතින්නේ නැහැ. කුරුන්ද කසේකුතුමා නිකන්ම කිව්වනේ මේ ජනමාධ්‍යයට මොන හරි දෙනවා කියලා කිව්වා. අපි ඒකත් ප්‍රතිපත් ප්‍රකාශයට දාමු. ජනමාධ්‍යයට මොනවත් නැහැ. දෙන්න එපා. ජනමාධ්‍යයට දීලා තියෙන නිදාස් පේනවා. ඒක ව්‍යාපාරනේ දුන්නේ.